සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කුඩ මෝස්තරයක් කොහොමද අඳින්නේ කියලා. ඉතින් මම කලිනුත් ඔයාලට කුඩ මෝස්තරයක් අඳින හැටි කියලා දීලා තියෙනවා. අද මම කුඩ මෝස්තරයේ ආකෘතිය අඳගන්න යන්නේ කවකට පාවිච්චි කරලා. ඉතින් මේකෙදි අපි මුලින්ම කොලේ සමානව බෙදා ගන්න ඕනේ. ඉතින් මම හැම මෝස්තරයක්ම වගේ අඳිනකොට සමානව බෙදා ගන්න ඕනේ කොලේ. ඉතින් මේකෙදිත් ඒ විදිහටම කොලේ සමානව බෙදා ගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නව දැනටමත් කොලේ සමානව බෙදාගන්නේ කොහොමද කියලා. ඔයාලට කොලේ නමන්න පුළුවන් නම් කොලේ හතරට නමලා හරි මැද හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අඩි රූල පාවිච්චි කරලා හරි, එහෙම නැත්නම් කොලේ නවලා උඩිනුයි යටිනුයි පොඩ්ඩක් සටහන් කරගෙන අඩි රූල තියලා යා කරලා මැද හොයාගන්න පුළුවන්. ඉතින් මේ මැද හොයාගත්තට පස්සේ මවකට පාවිච්චි කරලා මේ විදිහට මට මෝස්තරේ අඳින්න ඕනි කොටස ලකුණු කරගන්නවා. ඉතින් මෙහෙම ඇඳහම ගොඩක් පහසුයි කුඩ මෝස්තරයේ සැකැස්ම හදාගන්න. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ කෝණමානි පාවිච්චි කරලා මේකේ කොටස් 8 ලකුණු කරගන්න. ඉතින් ඔයාලා දන්නවා කුඩ මෝස්තරයකට කොටස් 8කට බෙදලා තමයි අපි අඳින්නේ. ඉතින් ඒ කොටස් 8 බෙදාගන්න අපි කෝණමානි පාවිච්චි කරලා මේ කොටස් 8 බෙදාගන්නවා. ඉතින් මේකෙදි කෝණමානි අපි අර කවකට තියලා වෘතය ඇඳගත්ත කොටසටම තමයි තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තියාගෙන ඒකේ අංශක බිඳුව, ඊට පස්සේ 45, ඊට පස්සේ අංශක 90, ඊට පස්සේ ආය අංශක 45 වගේම ආයමත් අංශක බිඳුව මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ කෝණමානේ අනිත් පැත්තට හරවලා අපි අර අංශක බිඳුව ඉඳලා ආයමත් අංශක බිඳුවට කලින් ලකුණු කරගත්තනේ, එන්න ඒ සීමාවට ආයමත් මේ හරවගත්ත කෝණමානේ අංශක බිඳුවේව දෙක සටහන් වෙන විදිහට තියාගෙන ඊට පස්සේ ආයමත් අංශක 45යි අංශක 90යි ආයමත් අංශක 45යි ලකුණු කරගන්නවා. ඉතින් ඔයාලට පැහැදිලි මදි නම් මම මෙන්න මේ විදිහට පෙන්නන්නම්. මෙන්න මේ අංශක 45, අංශක 90, ආය අංශක 45, ඒ වගේම අංශක බිඳුව, මෙන්න මේ කියන ඒවා තමයි අපි ලකුණු කරගන්න ඕනේ. ඉතින් කෝණමානේ අනිත් පැත්ත හැරෙව්වහම මේ අංශක බිඳුවේ තියෙන රේඛාව අංශක බිඳුව ලකුණු කරගත්ත තැනට තියාගෙන තමයි ඉතුරු ටික ලකුණු කරන්නේ. ඊට පස්සේ මෙට අපි අඩි රූල අරගෙන කෝණමානෙන් සටහන් කරගත්ත කොටස් මේ විදිහට අඩි රූල තියලා යා කර ගන්නවා. ඉතින් මේ විදිහට අපි දැන් රවුම වටේට ලකුණු කරගත්ත කොටස් තමයි මේ වගේ සමානව යා කරලා හදාගන්නේ. ඉතින් මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ අපිට කුඩ මෝස්තරේ අඳින්න ඕනේ දල සැකැස්. මෙහෙම නැත්තම් අපි කුඩ මෝස්තරේ අඳින්න ඕනේ කොටස් ටික අපිට හදාගන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් මම හිතනවා ඔයාලට මේ විදිහට අමාරු නම් ඔයාලට පුළුවන් කොටුවක් ඇඳලත් මේ මෝස්තරේ ඇඳගන්න. ඉතින් මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවානේ කොටුවක් ඇඳලා කොහොමද මෝස්තරේ ඇඳගන්නේ කියලා. ඉතින් ඔන්න මම දැන් කොටස් 8 බෙදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති තාම තියෙන රවුම් හැඩයක්. ඉතින් මේ කුඩ මෝස්තරේට තියෙන්නේ අඩි රූලෙන් ඇඳපු ඉරිනේ. ඉතින් ඒ ඉරි ටික හදාගන්න මෙන්න මේ විදිහට මෙන්න මේ රවුමට සම්බන්ධ වෙනවනේ අර රේඛා. ඒ සම්බන්ධ වෙන තැන ඉඳලා අනිත් රේඛාව සම්බන්ධ වෙන තැනට අඩි රූල තියලා මෙන්න මේ විදිහට යා කරගන්න ඕනේ. එතකොට තමයි අපි කුඩ මෝස්තරේ හරියටම ඇඳගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති දැන් මම මේ පෙන්නන්නේ ඒ කියපු දේ. ඉතින් මේ මානව කියන්නේ එහා මෙහා යන්නේ නැති වෙන්න ඔයාලා ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මේ අමතරව අපි ඇඳගත්ත වෘතේ කොටස් මම අයින් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මගේ කුඩ මෝස්තරේ අඳින්න ඕනි කොටස ඇඳිලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පහසු වෙයි කියලා හිතනවා. එහෙම නැත්නම් ඔයාලට අනිත් විදිහටත් කුඩ මෝස්තරේ ඇඳ ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට තියෙන්නේ කුඩ මෝස්තරේට ඒකකයක් සකස් කරගන්න. ඉතින් මේ ඒක කරගන්න වෙනද විදිහටම අපි අමතර කඩදාසියක් අරගන්නවා. ඒකෙදි ඔයාලට පුළුවන් මේ කොටස් දෙකකටම මෝස්තර ඒකකයේ සකස් කරගන්න. ඉතින් විභාගයකදි වගේ නම් ඒ වගේ කොටස් දෙකකට හදාගත්තොත් ඔයාලට ගොඩක් ඉක්මනින් මේක පිට කරගන්න පහසු වෙනවා. නමුත් මම ඔයාලට කියලා දෙන්නේ එක කොටසකට හදාගන්න විදිහ. ඉතින් මේකෙදි ඔයාලා හාෆ් ෂීට් කොලයක් වගේ කියන්නේ කැපිලා තියෙන්නේ නැතුව කඩින් ගත්ත ගමන්ම තියෙනවා නම් මෙන්න මේ වැඩේ කරලා අපිට පහසුවෙන්ම කොලේ සමානව බෙදා ගන්න පුළුවන්. නැත්තම් අපිට අඩි රූල තියලා ඕනේ මේක මැනගන්න. ඒ නිසා මෙන්න වගේ මුල්ලෙන් මුල්ලට තියලා ගාන්ට කොලේ නමාගෙන
ඊට පස්සේ අපි අර ඇඳගත්ත කොටසට මේක තියාගන්න. එනවා ඇති කඩදාසිය මේ වගේ මොස්තර කොටස් දෙකක් ඇඳ ගන්නවා නම් මේ විදිහට. නැත්තම් මෙන්න මේ වගේ එක කොටසකට විතරයි ඇඳගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඒ කොටස ගාවින් තියලා අපි කලිනුත් අර මොස්තර අඳිනකොට ලේසියට ඒකක හදාගන්න විදිහ මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මේකෙදිත් කරන්න තියෙන ඔයාලට මෙන්න මේ වගේ මෙන්න මේ කොටසෙන් ලකුණු කරගෙන ආයමත් අනිත් පැත්තේ මෙන්න මෙතනින් ලකුණු කරගෙන මේක අඩිරූල තියලා යා කරගන්න ඕනේ. ඉතින් ඔයාලා පළවෙනි පාරට කරනවා නම් පැන්සලෙන් ලකුණු කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නම් අඩිරූල තියලාම පැන්සලෙන් ඉර ඇඳගත්තට කමක් නැහැ. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ කොටස කපලා අයින් කරගන්න. එතකොට තමයි අපේ කුඩ මෝස්තරේ ඒකකේ අඳින්න ඕනි කොටස සකස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් කපා ගත්තා. ඔයාලට පේනවා ඇති මට පාසුවෙන් ඇඳ ගන්න ඒ වගේම කපා ගන්න පුළුවන් වුණා මෙන්න මේ මෝස්තර ඒකකේ හදන කොටස. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ මෝස්තර ඒකකේ හදාගත්තට පස්සේ අපේ මාතෘකාවට උචිත විදිහට මෝස්තර ඒකකේ සකස් කරගන්න එක. ඉතින් මෝස්තර ඒකදී වැදගත්ම දේ තමයි මේ මෝස්තර ඒකකේ. ඉතින් මම කටු සටහනක් ඇඳගත්තා මෝස්තර ඒකකේ කොහොමද සකස් කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කටු සටහන් කිහිපයක් ඇඳලා සුදුසු එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට මම කලින් කියලා දුන්න අඩිරූල පාවිච්චි කරලා කොහොමද මනින්නේ නැතුව ලේසියෙන් ඉරි අඳින්නේ කියලා. ඉතින් ඒ ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ වගේ පුංචි පුංචි ඉරි ඇඳගන්න. ඊට පස්සේ මම මේ වගේ ඒකකේ කලින්ම ඇඳගන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඒකකේ අන්තිමට අපි ඇඳගන්න මෝස්තරේම එකපාර ඇඳගන්නේ නැහැ. මට හිතෙන විදිහට මම මේ මෝස්තරේ කොලයට ගැළපෙන විදිහට පැන්සල් එරි කිහිපයක් වදින විදිහට ඇඳගන්නවා. ඉතින් මම ඔයාලට පේනවා ඇති රවුන් දෙකක්, ඒ කියන්නේ රවුන් භාග දෙකක් වගේ මල් මෝස්තරයක් ඇඳලා තියෙනවා. ඒක ඇඳගන්න මම කවකට පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලට පේනවා කවකට පාවිච්චි කරොත් ඒක ටිකක් හරියට මට මේ මෝස්තරයට ගැළපෙන විදිහට ඇඳගන්න අමාරු වෙනවා. ඒ නිසා මම මේ වගේ පැන්සලෙන් ඇඳගන්නවා. ඉතින් මෝස්තර එකේ ඇඳිනකොට මෙතනදී කවකට පාවිච්චි කරේ නැහැයි කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට මෝස්තර ඒකකේදී ඒ අවස්ථාව තියෙනවා. අපිට කැමති විදිහකට ඇඳගන්න පුළුවන් හැකියාව. ඒ නිසා ඔයාලටත් කැමති විදිහකට මේ මෝස්තර ඒකකේ ඇඳගන්න පුළුවන්. ඉතින් අපි පිටපත් කරනකොට තමයි හරියටම නිවැරදිව පිටපත් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඉක්මනින් මගේ මෝස්තරේ දල සටහනක් විදිහට ඇඳගන්නවා. එත් මේකෙදි මම අර ඔයාලට කලින් කියලා දුන්න අඩිරූල කොහොමද පාවිච්චි කරන්න කියලා මනින්න නැතුව. ඉතින් මම ඒක නැවතත් ඔයාලට මතක් කරන්න, මෙන්න මේ අඩිරූල තියෙනවා ඉරි. ඒ කියන්නේ සමානව ඇඳිච්ච ඉරි තියෙනවා. ඒවා පාවිච්චි කරලා මේ වගේ පුංචි මෝස්තර අඳිනකොට වැඩ කරන්න ඕනේ. ඉතින් බලන්නකෝ, මෙන්න මේ විදිහට කොලේ යට කොටස තිබ්බා එක ඉරක, මෙන්න මේ විදිහට. ඊට පස්සේ උඩින් තමයි අපි ඉර ඇඳ ගන්න ඕනේ. ඉතින් ඒ වගේ හරියට බලන්න ඕනේ. ඔයාලගේ අඩිරූලේ ඇද තියෙනවා නම් එහෙම අඩිරූල් පාවිච්චි කරන්න එපා. ඉතින් මේ බලන්න ඊළඟ ඉර අඳින්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වගේ කොටස් වලට තියාගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපිට අඩිරූල තියලා ඉර ඇඳ ගන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් පහසුයි මේ විදිහට ඉරි ඇඳගත්තාම. ඒ නිසා අනිවාර්යෙන්ම ඒවත් මතක තියාගන්න ඕනේ. විභාගකදී වගේ අඳිනකොට ඔයාලට ගොඩක් පහසු වෙනවා ඒ ක්‍රම. මම මෙන්න මේ විදිහට ඊට පස්සේ ඇඳගන්නවා මගේ මෝස්තරේ ඉතුරු කොටස් ටිකත්. ඉතින් මේවා අඩිරූල පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඔයාලට අඩිරූල පාවිච්චි කළත් අඳින්න පුළුවන්. ඉතින් මම ලේසි නිසා මේ විදිහට පැන්සලෙන් ඉක්මනින් ඇඳගන්නවා. වැරදුනාට කමක් නැහැ, කීපවරයක්ම ඇඳින්න. ඊට පස්සේ නිවැරදි මෝස්තරේ අපිට ජෙල් පෑන පාවිච්චි කරලා ඇඳගන්න පුළුවන් වෙන නිසා. එහෙම නැත්නම් ඔයාලට කැමති නම් ඉතින් මෝස්තරේ එකවරම ඇඳගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට සරලව හැඩ ටික විතරක් මේ පැන්සලෙන් ඉක්මනින් ඇඳගන්නවා. ඊට පස්සේ මම ජෙල් පෑනෙන් අඳිනකොට මගේ මෝස්තරේට තවත් කොටස්, ඒ කියන්නේ රේඛා වගේ දේවල් එකතු කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට අඳලා බලන්න. ඉතින් අද මම ඔයාලට කුඩ මෝස්තරේ අඳින්න කියලා දුන්න විදිහ හොඳයි නම් අනිවාර්යයෙන්ම තවත් කාට හරි බලන්න මගේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා මගේ YouTube channel එකට තාමත් අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔන්න මම පැන්සලෙන් ඇඳගත්ත මෝස්තරේ ජෙල් පෑන පාවිච්චි කරලා ඇඳගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති
මම මේ මෝස්තරේ ඇඳලා ඒකට තවත් කොටස් එකතු කරගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ඔයාලගේ මෝස්තරේ එකකේ සකස් කරගන්න. මේ වගේ අඩි රූල තියලා ඔයාලා ඇඳ ගන්නවා නම් ගොඩක් හොඳයි. ඔයාලට පුළුවන් නම් මේ විදිහට සමානව ඇඳ ගන්න. ඒ විදිහට ඇඳත් කමක් නැහැ. මොකද අපි ඒකකේනේ තාම අඳින්නේ. ඉතින් අපි පිටපත් කරනකොට තමයි මේක හරියටම පිටපත් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ මෝස්තරේ කොටස් ටික ඇඳලා ඉවර කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ මෝස්තරේ පිටපත් කරගන්න එක. ඉතින් අපි බලමු කොහොමද මේ මෝස්තරේ පිටපත් කරගන්නේ කියලා. ඉතින් මෝස්තරේ පිටපත් කරන එක නම් ගොඩක් පහසුයිනේ. ඉතින් ඔයාලට ඒ නිසා මේක කියලා දෙන්නම අවශ්‍ය නැහැ. ඔයාලා දන්නවා මේ වගේ මෝස්තරේ එකකේ පිටිපස්සේ පැන්සලින් පාට කරලා පිටපත් කරන්න කියලා. ඉතින් මේ විදිහට තියලා ඔයාලට පුළුවන් මාස්ටර් එකකේ පහසු වෙන්න පිටපත් කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ පිටිමං තවත් වැදගත් දෙයක් කියන්නම්. ඉතින් අපි අඩි රූල තියලා ඇඳගත්තීරි ඔයාලට පුළුවන් මේ කොලේ පිටපත් කරනකොට අඩි රූල පාවිච්චි කරලාම ඇඳගන්න. මොකද එතකොට තමයි අපිට ලස්සනට මාස්ටරේ සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙන මේ විදිහට ඒකකේ මෙන්න මේ වගේ නැවත නැවත පිටපත් කරලා අපේ මාස්ටරේ සකස් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ඉක්මනින් මගේ මෝස්තරේ පිටපත් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම හරි අපූර්වට මගේ මෝස්තරේ නිර්මාණය කරගත්තා. ඉතාම සරල මෝස්තර කොටස් වලින්. ඉතින් මම මැද කොටස මේ වගේ ඉරි තියෙන ඒවා මකලා ඉවත් කරගත්තා. ඉතින් අපි වැඩි විස්තර කතා නොකර කොහොමද මෝස්තරේ පාට කරේ කියලා බලන්න යමු.